පින්සිපල් එක කාමරේට එන්න කියලා තමයි කතා කරලා පැනලා තියෙන්නේ. ලියුමක් ලියලා තියලා තමයි ඒ දේ කරගත්තේ. ඒ කාල පරාසය තුලදී නරක වචනෙන් ගෑනු ළමයිකට කියන්න බැරි වචනයක් කියලා තියෙන. එහෙම බහිනවා. එතකොට ඇයි මෙහෙම කරේ කියන එක එයා පුන පුනා ලියුම දීලා තිබ්බා. කාන්තාවක් වශයෙන් මවක් වශයෙන් පාරට බහින්න බැහි තරම් මාව පීඩාවට පත් කරා. රූපේ පම්මේ පඹේකට හදලා ඉස්කෝලේ පිච්චුවා. ඒක ඒ කට්ටියත් ඒ වෙලාවේ මන්දගාමි වුණා. එතකොට අවුරුදු 7ක් කියන්නේ සාක්ෂි දීපු කෙනෙක් හිටියනම් මේ මිනිස්සු මැරිලා. शिराणी आ रही लता मम दारू तुंदे नोकी मावक मगे गम कुरुनेगल सिद्धि उन्हें दिदास दाह हतरे दिखाई पासन दिन इस्कोले विदुहल्पति तुमा मगे दारू आगे पिंतूरी अति बुनाई के लिए फेसबुक के එතකොට මේ Facebook එකේ පින්තූරය තිබුණායි කියලා එමේ විද්‍යාලයේ ඉන්න දරුවෙක් ඉස්කෝලේ තියෙන ෆැමිලි පෙට්ටියට ලියුමක් දාලා තිනවා මගේ දරුවගේ පින්තූරේ Facebook එකේ තියෙනවා කියලා. එතකොට ඒක දැකලා තමයි ප්‍රින්සිපල් මගේ විභාගයකින් තොරව මගේ දරුවට ස්ටේජ් එකට එන්න කියලා කතා කරලා එතනදිත් ගොඩක් මේ නරක වචනෙන් මගේ දුවට කතා කරලා තියෙනවා. 1:45න් පස්සේ මගේ දරුවා ඉස්කෝලේ තියාගෙන හවස මේ සම්බන්ධව එයාට මේ බැනලා තියෙනවා. දෙවෙනි දුව එක්කන් යන්න මේ තාත් අප්පච්චි ගියා මේ ගේට්ටුව ළඟට. එතකොට මේ දෙවෙනි දුව මේ කෝපිතේ කිව්වාම අප්පච්චි මේ අක්කා ඔෆිස් කමේ ප්‍රින්සිපල්ගේ කාමරේ කිව්වා. එයා ඊට පස්සේ ඉතින් ඒ වෙලාවේ යන්න වෙන නිසා එහෙන් මෙයා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා එයා ගිහිල්ලා ආයිත් ඇවිල්ලා බලලා තියෙනවා ඇවිල්ලා හිටියේ නෑ. ඊට පස්සේ එයා තනියම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා එතකොට මම වැඩට ගිහින් හිටියේ මං හිටියේ නෑ ගෙදර. අප්පච්චිට කියලා තියෙනවා මෙහෙමයි මටද ප්‍රින්සිපල් සර් බැන්නා මෙහෙමයි අප්පච්චි මේ Facebook එකේ පින්තූරයක් තිබ්බයි කියලා තමයි බැන්නේ. මොකද ඊට කලිනුත් ඔය වගේ දැන් ඔය පළවෙනි වතාව නෙමේ සිද්ධිය. ඊට කලින් දවසකත් ඔය විදිහටම මගේ ගෙදරින් මගේ දැනුවත් ළමයා මේ අපි අහලා වෙන ගමනක් ගියපු එකටත් ප්‍රින්සිපල් සර් මේ එයාගේ නම කියලා මෙහෙම ගිහින් තියෙනවා මේ මේ ළමයා මේ අහවල් ළමයා. ඒකට ඒ මේ නරක වචනේ. ඒ මට ඒ වචනේ කියන්න බෑ බොහොම නරක වචනේ. කියලා තිනු ඒ පළවෙනි සැරේ මේ දෙවෙනි සැරේ එක සැරයක් මගේ එයා ඩාන්සින් වලට යනකොට ඒත් එයාට අපේ ඉස්කෝලේට තරු ඕනේ නැහැ කියලා ඒත් එයාට ඒ විදිහට බැනලා තියෙන දවසක් ඇයි පුතේ ඉස්කෝලේ යන්නේ නැද්ද ගොම මද ස්පෝර්ට් මේ මේ මට යන්න බෑ ඔළුව එකක්මයි අවු වෙන්න බෑ ගොම මම ඉතින් වැරෙට ගියා දරුවා ගෙදර තමයි හිටියේ එතකොට මහත්තයා අපේ ගෙදර මෙහා පැත්තේ කඩයක් තිබුණා ඉතින් කඩේ හිටියේ පොඩි දුව ඉස්කෝලේ දාලා එයා එහෙම කඩේ ඇතුළට ආවා එයා ගේ ඇතුළේ තනියම හිටියේ ගෙදර වැඩට හිටියා සාමාන්‍ය ගෑනු කෙනෙක් එයා තමයි හිටියේ ඊට පස්සේ ඒ ගෙදර ඒ වෙලාවේ තමයි මෙයා ලියුම ලියලා තමයි මේ දේ කරගෙන තියෙන්නේ. එතකොට ඒක දැක්කේ මේ අපේ මහත්තයා කියලා තියෙන චුට්ටක් බලන්න බේබී ආවේ නැහැ. මේ වෙනදාට මේ වෙලාවට එයා ඉස්කෝලේ ගිහින ගේ ඇතුලේ ඉන්නේ කන් උදේට කන්න ආවෙන චුට්ටක් බලලා ඉන්න කියලා තිනවා. ඒ වැඩ කරන ළමයා තමයි ගිහින් බලද්දි මහත්තයා මෙහෙමයි කියලා ඇවිල්ලා කිව්වේ. එතකොට තමයි අපිට එයා දුවගෙන ගිහින් බලලා තියෙන තුරතේම දාන්නේ. එතකොටම ඒ අපේ ගෙදරම කාමරයක මේ වගේ බාල්කයක්. එතකොට එයා ලියුමක් ලියලා තියලා තමයි මේ දේ කරගත්තේ. ඒ කාල පරාසය තුලදී එතනදී ඊට පස්සේ මට දැන දුන්න මම වැඩ කරන තැනට මට දැන දුන්නා මම ගියා ඊට පස්සේ ඉතින් ලියුමේ තියෙන ඉතින් අප්පච්චිට තමයි ලියුම ලිව්වේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක් මගේ මම දුව මේ ඉස්කෝලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක් එතකොට ඉස්කෝලෙම දක්ෂ ළමෙක් කියන්න පුළුවන් අනික ලස්සන ළමෙක්. එතකොට මෙයාට ඉස්කෝලේ ළමයි ගොඩක් අය තරහයි. තරහට සමහර විට පුදුම තරහක්. මෙයා පන්ති ලකුණු දරන ගමන් මෙයාත් එක්ක තරඟ කරන ළමයි ගොඩක් හිටියද. එතකොට මෙයාත් එක්ක හරිම තරහයි. සමහරට මෙයා නිසා මෙයාගේ තරහට ඒක කරගන්න මෙයා සමහර ළමයි බොරු චෝදනාත් ලියලිය මේ මේ පෙට්ටියට දානවා. සමහරට ඉතින් ඒ වගේ එකක් තමයි බොරුවටත් ලියලා දානවා. මේ මගේ දුවත් එක්ක මෙහෙම ඒ කියන්නේ ඉස්කෝලේ හොඳට ඉිරිබු ළමෙක් ශිෂ්‍යනායිකාවක් කියන්නේ එහෙම කිසිම කවදාවත් මට ඉස්කෝලේට ප්‍රින්සිපල් සර් මෙයාගේ වැරද්දක් කියන්න මට අඬ ගහලා නැහැ.
මේ දෙසැම්බර් විභාග ලියන්න පෙබරවාරි සිද්ධිය වුණේ දෙසැම්බර් විභාග ලියන්න ඊට ඒ ඒ කාලය තුලදී අප්පච්චිට මෙයා ලැප්ටොප් එකක් ඉල්ලුවා ඊට පස්සේ මම චුට්ටක් ඒකට විරුද්ධ වුණා විභාග ලියන දක්ෂ ළමෙක් මේ පුතේ ඔක ගන්න එපා ඒක මම හිතුවා ඒකේ ඕනේ නැහැ කියන මතේ හිටියේ මං කෝ එපාම කියලා අප්පච්චිගේ තියෙන ආදරයට මේ ලැප්ටොප් එක ගෙනත් දුන්නා මම කෝ පුතේ ඕක ඇති ඔහොම දැන් ඔයා විභාග දෙසැම්බර් මාසෙ විභාග ලියන්න ළමෙක් ඔයා දක්ෂ ළමෙක් ඔයාගේ පාඩම් වලට අතපසු වෙයි මේ ඉඳන් මං එපායි කියන්නේ කියන්නේ සැරයක් දෙසරක් විතර මං හොඳින් කිව්වා ඊට පස්සේ අන්තිමට මට චුට්ටක් මෙයා එපා කිව්වට ඉතින් මේක පාවිච්චි කරන හින්දා මං කෝ පුතේ ඔක නවත්තමු කියලා අර මගේ තිතේ එකපාරට කේන්තිනේ මම දවසක් පැත්තකට වගේ දැම්මා ඒක චුට්ටක් වෛරයකුත් කැඩුනා සිද්ධිය වෙන්නේ සති දෙකකට ඒ සිද්ධියට මගෙත් එක සතියක් විතර තරහ ඒ තරහට කතා නොකර හිටියා කතා කරන නමුත් අර වෙනද වගේ ලොකු හිතවත් කමන්න ඒ කියද්දි මං කෝ මොනවා හරි දෙයක් වුණොත් එහෙම මට එහෙම නම් ඔවා කියන්නත් එපා කියන වචනේ මම කිව්වා ඒක එකපාරට මම්මා මෙහෙම කිව්වනේ කියන එක එයාගේ හිතේ තිබ්බා දැන් අම්මා තරහෙන් ඉන්නේ මට කියන්න බෑ කියන නිසා තමයි අප්පච්චිට කිව්වේ අප්පච්චිට ලියුම ලිව්වේ ඒකයි ඊට පස්සේ ලියාගෙන ලියාගෙන එයාගේ දුක සේරම ලිව්වා මේ සිද්ධිය උනේ ප්‍රින්සිපල් නිසා මට සැරින් සැරේ ප්‍රින්සිපල් එක එක විදියට මාව මෙහෙම කරා හිංසාවටපත් කරා මේ ඉස්කෝලේ ඉන්න එකම වැරදි කරන ළමයා මමද කියලා අහලා තිබුණා මේ විදියට මට ඊරියර කරන්නේ මම ප්‍රධාන ශිෂ්‍ය නායක ඉස්කෝලේට මම මෙහෙම කරලා තියෙනවා මෙච්චර කරලා තියෙනවා මං කරපු වැරද්ද මොකද්ද මට මේ විදියට සැරින් සැරේ මේ හිංසා කරන්න බනින්න නරක වචනෙන් ගෑනු ළමයිකට කියන්න බැරි වචනයක් කියලා තියෙන එහෙම බයිනවා එතකොට ඇයි මෙහෙම කරේ කියන එක එයා පුන පුන ලියුම ලියලා තිබ්බා ඒ ලියලා මැද හරියදි ලිව්වා අම්මා තරහ වෙලා ඉන්නේ ඒ වුණාට මං අම්මට ආදරේ කියන එක ලියලා තිබ්බා මේ මරණයත් එක්කම ඉතින් ලියුම එහාට මෙහාට වුණා එතකොට ලියුම ওই මාධ්‍යට එම්තෙන් වලට ගිහිල්ලා අර අම්මා තරහ වෙලා මම ඒ තම්මට ආදරේ කියන වචනේ ප්‍රින්සිපල්ම ප්‍රයෝජන ගත්ත ඒ වචනේ උපයෝග කරගෙන කණ්ණාමැක දෝගෙන මම නිසා මම ගිහිල්ලා හිටියා මම ළමයා ගැන බැලුවේ නෑ මට මේකට પાස්පෝට් එකකට උඩම ගාණේ නෑ මම දාලා ගින් හිටියා මං ළමයා ගැන බැලුවේ නෑ කියන අර වචනේ තිබුණ දප්පච්චෙන් ලියලා තිබ්බේ ඒකත් එක්ක මට කාන්තාවක් වශයෙන් මවක් වශයෙන් පාරට බහින්න බැහි තරම් මාව පීඩාවට පත් කරා. ඒ ඒ වචනෙත් එක්ක නොයිකුත් නොයිකුත් කතා ගියා. එතකොට ඒවා මාධ්‍ය විසින් කිසිම හොයා බැලීමකින් තොරව නොයිකුත් නොයිකුත් දේවල් පත්‍රවල ප්‍රචාරය වුණා. එතකොට ඒක මට ආවාසියක් වුණා. මගේ ඉදිරි කටයුතු ළමයා ගැන පරීක්ෂණ කරන අඩු කටයුතු වලට මේක මට අසාධාරණයක් වුණා. අර වචනෙත් එක්ක අර ප්‍රින්සිපල්ගේ කණ්ඩායමක හිටිය අයාල නොයිකුත් නොයිකුත් කතා ප්‍රචාරය කරාට පස්සේ අර අපට පසුබෑමකට වගේ වුණා. එතනින් තමයි අවසන් වුණේ. අවසානට ඒක තමයි ඉතින් දන්නේ. එතනින් එහාට උනේ මොකද්ද කියලාවත් ඉතින් අපි දන්නේ නැහැ. ළමයා හවස තියාගෙන බැන්න නමුත් ඒක ඇතුලේ උනේ මොකද්දවත් කියලා එයත් එක්ක වැළලුණා මිසක ඉතින් එයාට මොකද්ද උනේ කියන එක අපි දන්නේ නැහැ. සිද්ධියෙන් පස්සේ ඉස්කෝලේ ඉස්කෝලේ පාසලේ ඒ වෙලාවේ මගේ ළමයා වෙනුවෙන් ඉදිරිපත් දෙවිවරු වගේ ඉදිරිපත් වුණු ගුරුවරුත් හිටියා. අනිත් පැත්තෙන් ප්‍රින්සිපල් විසින් ගුරුවරු ළමයි ඒ පැත්තට එයා පොළඹවගෙන පුදුම විදිහට පීඩාවට පත් කරේ. මගේ දරුවා වෙනුවෙන් සාක්ෂි දෙන්න ආපු ගුරුවරු ගුරුවරයෙකුගේ ගුරුවරයෙකුගේ රූපේ පම්මේ පඹයකට හදලා ඉස්කෝලේ පිච්චුවා. ළමයි ලව් ඒ සාක්ෂි මගේ දරුවාට සිද්ධිය සාක්ෂි දීපු ගුරුවරියගේ අනිත් ගුරුවරය. එතකොට ඒ වගේ දේවල් කරන්න ඉස්කෝලේ ළමයි සහ ගුරුවරු ඉන්න අය ලොකු නිලධාරි විසින් පෙළඹුවා. ඉස්කෝලේ බහුතරයක්ම මට ප්‍රතිචාරයක් තිබුණා. ඒ වාගේම මේ හොඳ කට්ටියත් මට පිහිට වෙන්න මට මං ගැන තේරුම් ගත්ත ළමයා ගැන තේරුම් ගත්ත මේ කොටසකුත් හිටියා. මං ගැන ඇත්තටම ඊට පස්සේ නඩු කටයුත්තක් ගියා. ඒක හිටියා ටික පාට නතර වුණා එකක්. ඊට පස්සේ ඒකට මොකද වුනේ කියලා මම හැම තැනම ගියා. නොලියපු තැනක් නැහැ. අතිගරු ජනාධිපතිතුමාට ලිව්වා, අගමැතිතුමාට ලිව්වා, ළම ආරක්ෂක අධිකාරියට ඒ දවස්වල ගියා. නොලියපු තැනක් නැහැ, නොගියපු තැනක් නැහැ. මේකට මොකද වුනේ මම මේ දුරකථන ඇමතුම් දීපු තරමක් කොතෙක්ද කියලා නැහැ. හැම තැනින්ම අහනවා මොකද වුනේ කියලා. නමුත් මට ඒ වෙලාවේ මේ මං ගැන හොයන්න බලන්න කිසිම විදියකින් මේ දැන් මේක ඉදිරියට මොකද වෙන්නේ කියන එක මගේ උනන්දුව තිබ්බා මිසක එහෙම හොයන්න බලන්න මම ලොකුවට කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. මට කුරුණෑගල පොලිසියෙන් නම් කිසිම සාධාරණයක් වුණේ නැහැ. ළම ආරක්ෂක අධිකාරිය තමයි මගේ ප්‍රශ්නේ වෙලාවෙ මැදිහත් වෙලා හිටියේ. නමුත් ඒ වෙලාවේ හැටියට එයාලා තමයි නමුත් ඉදිරිපත් වෙලා ඇවිල්ලා කරේ. නමුත් ඒක ඒ කට්ටියත් ඒ වෙලාවේ මන්දගාමි වුණා. මේ වෙනකන් දැන් අවුරුදු 7ක් වෙනවා. එතකොට අවුරුදු 7ක් කියන්නේ සාක්ෂි දීපු කෙනෙක් හිටියනම් මේ මිනිස්සු මැරිලා. කියන්නේ නෑ තාමත් මන්දගාමි. නමුත් ඒ මේ මොනවා හරි දෙයක්
වෙනවා කියලා මට කියන්න පුළුවන් මම එහෙඳ චෝදනා කරන්නේ කාටවත් නමුත් මේිට වඩා කල්ලරින් නැතුව කඩිනමින් මොන හරි දේවල් කරන්න පිළියම් යදනවන වගකීතු නිලධාරි සහ ඒත අංශා ප්‍රධානි සහ ආයතන ප්‍රධානි සහ මේවට වගකීතු බලදරියු මොන හරි දෙයක් කරනවා නම් හොඳයි මේිට වඩා ඒවා කාර්යක්ෂම වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා මට වෙනස් කරන්න පුළුවන් මම කියන්නේ අම්මලාටත් එකම එක පැයක්වත් එක විනාඩි පහක්වත් විහිළුවකටවත් කියන්නේ තරහ වෙන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ ඒකෙන් වෙච්ච හානිය මට තාමත් තියෙනවා තාමත් මම විඳවනවා මේ ප්‍රශ්නේදී තාමත් මේ සමහරක් අය මම විඳවනවා මේ ප්‍රශ්නේදී මට වෙච්ච අඩුපාඩුව තමයි ඒක තමයි उपदेस्तम दर्व विश्वास अन्न विश्वास अन्न दर्व अन्न अवबोधितीन वलखण तीन विद्युत मध्यते हरी अमार एक अत्रीवट अमाइ मुदगण बरी विद्युट नम तरदून हम हितने एक हरी अमार विकर नम लमाइ मे इंटरनेट फोन तीन संबंधता एक मे तीन संबंधता भी मट इतने मुद्दे मटत् उना एक एक पाड़म पुंच धरव मेकि मम्म दीम दर मेतने मेहट मगे इन इतर कटी मूल दी को धरू इतना ये वेला लमाइट इतने लमाइ के मानसिक मटमे लमेट वरदा मेवेला आदर्श इंका ये आदर्श लमाइ हदना मट इतना हों इतकोट मुकदे सिद्धि इट पसी इन कटे सीर मुदेना लक प्रश्न मून दिन दिमापि धरव असल सीर मुदे मुल सामजे इकट मून दिन दैंग